දම්දාස මට මිලියන 50ක් දීලායි කියලා පොස්ට් ගන්නවා මිනිස්සු. ඒ වගේ ගොම් කතාත් මේ ලංකාවේ මිනිස්සු කියනවා. හැබැයි මම විශ්වාස කරනවා ඒක මම හිතන එක කණ්ඩායමක්ගේ මට්ටමින් තමයි මේ දේ සිදුවෙන්නේ. හැබැයි මම තාම පැහැදිලිව අපි මේ කිසි දෙයක් කරේ නැහැ නීතිපතිතුමාගෙන් අහන්න නැතුව. අපි නීතිපතිතුමා ගාවට ගියා. නීතිපතිතුමාගෙන් හැව මට තියෙන අයිතීන් මොනවාද? මට මොකද්ද මේක සම්බන්ධයෙන් කළ හැක්කේ? කරන්න පුළුවන් මොනවාද කියන සියලු දේ අපි හැව්වා. ඒක ඊට පස්සේ තමයි අපිට මේ පියවර ගන්න සිදුනේ. ඒ වගේම සමහර එක ගැන වැඩිපුර කතා කරනවා. මම හිතනවා දන්නව මොකද්ද ඒක ඇත්ත තත්ත්වය කියන එක. හැබැයි කෙසේ වෙතත් ක්‍රිකට් කියන එක පරිපාලනය සම්බන්ධයෙන් ශාල ගැටලු නම් අපි සියලු දෙනා දන්නවා තියෙනවා. වෙන වියදම් ප්‍රමාණය මම දැක්කේ පෙරදත් එක නාලිකාවක් ගාලා තියෙන වාහන ටික. ඉතින් මේ සියලු දේ සම්බන්ධයෙන් අපිට මේවා ඔක්කොම හොයාගෙන යන්න ශාල වැඩපිළිවෙලක් උඩ ඉඳන් යට ඉඳන් සුද්ධ කරන්න වැඩසටහනක් කරන්න සිදු වෙනවාමයි. ඊටසෙම ක්‍රීඩකයන් දිහා බලපුවම ක්‍රීඩකයන්ට මම තාම කියන්නේ හම්බ වෙන මුදල ඉතාමත් අඩුයි. ලෝකයේ අඩුවෙන්ම ගෙවන ක්‍රිකට් රටක්. මම නම් හිතන්නේ මම එක දෙයකට විරුද්ධයි. ක්‍රීඩාවට මේ ගෙවන්න ඕනේ නැහැ කියන මට්ටමේ ක්‍රීඩකයන්ට කියන එක වැරදි. මොකද ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ අනිත් ක්‍රීඩාව වගේ නෙමෙයි. දවස් 3ක් ගහනවා කියන්නේ සතියක වෙන රස්සාවක් කරන්න යන්න හම්බ වෙන්නේ නැහැ ඒ ක්‍රීඩකෙට. දැන් ක්‍රිකට් ප්‍රොෆෙෂනල් ඉස්සර වගේ නෙමෙයි. ක්‍රිකට් ප්‍රොෆෙෂනල් වුණාම ඒ දරුවන්ට අඩුම ගානේ 32ක් වැන්නට පස්සේ රස්සාවකට යන්නත් ආයෙත් බෑ. ක්‍රිකට්ම විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් ක්‍රිකට් ක්‍රීඩකයෝ 400ක් විතර ලංකාවේ සෙල්ලම් කරන්න ඕනේ මේ අන්තිම 11 දෙනාට ගහන්න. ඒ අනිත් 400 යන කල මොකද්ද? ඉතින් මිනිසුන්ට ගෙව්වේ නැත්තම් අඩුපඩි ගෙව්වොත් ඒක මහා වරදක් කියනද මම දකින්නේ. මම එතනදී විතරයි අපි පොඩි බලපෑමක් කරන්නේ. මොකද ICC සල්ලි ගෙවනවා. ICC සල්ලි වලින් තමයි ක්‍රිකට් බෝඩ් එකේ 82%ක් තියෙන්නේ ICC සල්ලි. ඒතොර ICC එක දෙන සල්ලි අපි අපේ දේවල් වලට නෙමෙයි වියදම් කළ යුත්තේ. මම හිතනවා ක්‍රිකට් දියුණුව සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දියුණුව සඳහා. ඒ වැඩසටහනට විතරයි අපි අමාත්‍යංශයක් හැටියට බලන්නේ. අලුත් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක ආවට පස්සේ අපි ඒවට ඒගොල්ලන්ට කරගෙන යන්න දෙනවා. හැබැයි මේ ක්‍රීඩකයන්ගේ උන්නතිය අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒ වගේම තමයි අපි අලුත් තීරණ ගත්ත මම පෞගේ දවසේදී ඇන්ජලෝ මැතිව්ස්වත් තිසර පෙරේරාවත් දිනේෂ් චන්දිමල්වත් ලසිත් මාලිංගවත් මුණ ගැහුණා. මම නැවත වතාවක් ඉරිදටත් ආයෙත් මුණ ගැහෙනවා. කණ්ඩායම ඇතුලේ යම් කිසි ප්‍රශ්නයක් තිබුණා නම් බාධාවක් තිබුණා නම් මම එතුමන්ලත් එක්ක බොහොම හොඳ සාකච්ඡාවක් කළා. එතුමන්ලගේ ඇතුලේ තිබුණා අනවබෝධයක් තිබුණා නම් ඒ සම්බන්ධව කතා කිරීමේ හැකියාව ලැබුණා. මට ඇත්තටම හිතෙනවා මේ කණ්ඩායම ටැලන්ට් එකේ සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් වල ටැලන්ට් වල ප්‍රශ්නයක් නැහැ. මානසික ඒ වගේම ආත්ම විශ්වාසය නැති ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. එකාට එක විශ්වාස කරන්න නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ ටික හදාගත්තොත් මට විශාල සිම් කියන්න පුළුවන් අපි ලංකාව ලෝක උසාවියේ හොඳ තැනකට එන්න පුළුවන් තැනකට අපි යන්න පුළුවන් වෙයි. ඒ වගේම පුහුණු කරුගේ ප්‍රශ්නේ ගැන මම දැක්ක හැම වෙලාවෙම මාධ්‍යයේදී ප්‍රකාශ වෙනවා. මං අපේ පුහුණුකරුට එහෙම අසාධාරණයක් කරන්න කැමති කෙනෙක් නෙමෙයි. නමුත් හැම දෙයකදීම රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් කියලා එකක් තියෙනවා. අපි යමක් කරනවා අපි 135යි නම් අපේ විනිං රේට් එක ඒකට අපි මිලියන 8ක් පඩි ගිනවනවා නම් එතන ගැටලුවක් තියෙනවා. ඒ නිසා එතුමට දෙන්න ඕනේ පර්ෆෝමන්ස් වයිස් එයා 160කටවත් මේක ගේන්නේ නැත්තම් එයාට මොකක් හරි ක්‍රමවේදයක් අපිට හදන්න වෙනවා. මෙහෙම නැතුව මේ කාත් එක්කවත් වෛරයටවත් කවුරුත් පත් කරා කියන එකවත් නෙමෙයි. නමුත් හැම දෙයකම රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් කියලා එකක් තියෙනවා. කියලා අපි ආයෝජනය කරන එකට ඒකට රිටර්න් එකක් තියෙනවා. ඒතකොට අපි කෝච් කෙනෙක්ට ආයෝජනය කරන එයා විනිං රේට් හැබැයි එතුමටත් ප්‍රශ්න වර්ගයක් තිබුණා. එතුමයි කකුලෙන් ඇද්දා එතුමට ඕන විදිහට කරන්න දුන්නේ නැහැ. එහෙම කියන ප්‍රශ්නෙකුත් තිබුණා. ඉතින් ඒ නිසා තමයි නැත්තම් මම මේ ක්‍රිකට් වලට මැදිහත් වීමක් කරන්න කිසිම උනාවක් මට තුල නැහැ. නමුත් මං හිතනවා ඕස්ට්‍රේලියාවේ ගියා ඇත්තරම ගියේ මගේ අතේ සල්ලි වලින් ගිහිල්ලා මම කෑමකුත් දුන්නා ටීමට ඒකත් දුන්නේ මගේ අතේ සල්ලි වලින්. එහෙම නැතුව අමාත්‍යන්තර වික බිලක් දාලා දිනනවා. කිසි බිලක් මන් දාලා නෑ අමාත්‍යංශයට. ඒ සියලු දේ කළා කණ්ඩායම ගෙනල්ලා කතා කළා. මට හිතෙනවා දැන් කණ්ඩායමේ විශ්වාසය පොඩ්ඩක් හැදීගෙන ඊයේ මැච් එකදී මම ක්‍රීඩා කරපු කෙනෙක්ට මම දකිනවා අර ග්‍රවුන්ඩ් එකේ තියෙන අර එනර්ජි එක අද හොඳයි. ඊයේ හොඳයි. hina වෙලා විහිළු කළා. එහෙම ඩ්‍රෙසිං රූම් එකක් හැපි නැත්තම් නැත්තම් ක්‍රීඩාංගනේ ක්‍රීඩා කරන කණ්ඩායමේ කණ්ඩායම් ක්‍රීඩා මේ 11 දිනක් ගන්න තනියෙන් ගහන්න බෑ. තනියෙන් ටැලන්ට් කොච්චර දිවත් 11 දින එකට ගහන්න. ඒක ඇතුලේ සතුරු නැත්තම් ප්‍රශ්නයක් තියෙනවා. ඒක මට හිතෙනවා ඒක නිර්මාණය වෙමින් පවතිනවා. අපි දිනේෂ් චන්දිමාල්ල ලංකාවට ගිහින් එකදී සිලෙක්ටර්ස්ලාගේ උමනාව තිබුණේ කිසිම දිනේෂ් චන්දිමාල්ල කපන්නවත් අයින් කරන්නවත් නෙමෙයි. නමුත් එතුමාට ලංකාවේන දක්ෂතම බිහි වෙච්ච හොඳ පිතිකරුවෙක් මිනිසු එකේ කතා කියලා බැන්නට ඒ ක්‍රීඩකයව හදන්නේ ඒ ක්‍රීඩාවට ආත්ම විශ්වාසය දෙන්න තමයි අපි ලංකාවට ගිහින් මොකද හෙට T20 ටෝර්නමන්ට් එකක් පටන් ගන්නවා ලංකාවේ. එතුමන් ලකුණු ටිකක් ගහගත්තොත් එතුමන් පුළුවන් ආයෙත් ලෝකුසලන්ට හරි සිලෙක්ට් වෙන්න. ඒ නිසා අපි අවංක චේතනාවෙන් ඒක කරේ. එහෙම නැත්නම් දිනේෂ් චන්දිමාල්ව කාගේ හරි පිටින් වෙන පරාජයවල් හලන්න නෙමෙයි. අපි විශ්වාස කරනවා මේ ක්‍රීඩකයෝ තාම දක්ෂයි. මේ ක්‍රීඩකයන්ට පුළුවන් ලොකු දැනකට එන්න ඕනේ. ඒක සද්ද දැම්මට කවුරු කවුරු මතවා ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම හරියට එංගලන්තේ හරි කාලෙදී
හරියට සෙට් වෙයි මේ 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 යුනිටි එක එකමුතුකම හදාගත්තා. මොකද බැලුවොත් එමේ තවත් අධ්‍යක්ෂින් බහුල ක්‍රීඩකයෝ 6 දෙනෙක් 7 දෙනෙක් ඉන්නවා. නමුත් ක්‍රීඩකයෝ 3 4 දෙනෙක් ඇතුළත් වුණොත් මම හිතනවා මේක ඇත්තසෙම සුපිරිම කණ්ඩායමක් බවට පත්වීමේ හැකියාව තියෙනවා. මොකද පරාජයෙන් තමයි ජයග්‍රහණයට එන්න පුළුවන්. ඒ නිසා මම විශ්වාස කරනවා ඉස්සරහට මේ ටික හරියයි කියලා.